ඉතින් අපි අද කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් තිබ්බන මෙම් උදාහරණයක් බෑ. ඉතින් මට මං ඒත් සමහරු හිතයි මේක මේ බොරුවක් ස්ක්‍රිප්ට් එකක් අපි බොරුවක් නෑ සාමාන්‍යයෙන් බොරුවක් නෑ ඇස්තියා බස් අපි මුලදී බලන් ගත්තා ගන්න ඇස්තියා බලන්න අඩු ගන්න එක තේරුම් ගන්නත් මුලදී කියන තියෙන්න බෑ ගොඩක් අය අතුල සමිතට දොස් කියන දරුවන්ගෙන් මොන හරි චෝදන එල්ල වෙලා තියෙනවද ඒ පිළිබඳව දරුවන් ගැන කිසිම චෝදනාවක් එල්ලෙලා නැහැ චෝදනාව තමයි රන් වෙච්ච නැති. ළමාගේ අම්ම තාත්තා ගත්තොත් මම ඒගොල්ලන්ගේ ප්‍රශ්න වෙත් නෑ. මම කියන්න ගත්තේ දැන් පවුලක් විදියට එකටම ඉන්න එක ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. අයිටලිනා හැමෝටම සුබ දවසක්. මම හිතනවා ඔයාලා ගොඩක් බලාපොරොත්තු වෙන වීඩියෝ එකක් වෙයි කියලා මේක. මම ගොඩක් දවසක ඉඳලා ඕගලන් අහපු ප්‍රශ්නවලට වෙලාව එනකන් හිටියා මම හිතනවා මේක තමයි හොඳම වෙලාව කියලා අද බලමු ඕගලන් අහපු ප්‍රශ්නවලට අපි දෙන්නගේ උත්තර මොනවාද කියලා ඕගලන් අහපු ප්‍රශ්න වලින් අපි කීපයක් ගත්තා අපි බලමු ඕගලන් අහන දෙයට අපේ උත්තරේ මොන වගේ එකක් වෙයිද කියලා තේද මුල්ම ප්‍රශ්නේ තමයි දෙන්නම කොහොමද මෙච්චර සතුටින් ඉන්නේ කියලා සතුටින් ඉන්න පළවෙනි කාරණේ තමයි මේ ප්‍රශ්න උඩ ගන්න තියෙන එක. මේ සමාවෙදනානේ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න තියාගෙන ප්‍රශ්න නැහැ වගේ ඉන්නවා. දන්න දරමි මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ ප්‍රශ්නයක් නැති. මුලම අංශකින් හරි ඒ කියන්නේ විවාහයන් විතරක් නෙමෙයි මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් ඉස්සුවා ගත්තම ප්‍රශ්න තමයි තියෙන්නේ මේ ලෝකේ. ඒ නිසා තමයි ධර්මයක් කියලා එකක් වෙලා තියෙන්නේ. ප්‍රශ්න වලට මුහුණ දෙන්න කොහොමද කියලා. ඒ ප්‍රශ්න නැහැ කියලා හිතන් ඉන්න අයට තියෙන ප්‍රශ්න ඇත්තටම අපිට නැහැ. මේකම විදිහට. ඒ නිසා තමයි අපත් සන්තෝෂෙන් ඉන්නේ. ඇත්තටම කිව්වොත් ඉස්සරින්නම්ම අපි දෙන්නගේ අදහස් ගොඩක් එකයි ඒ දෙම තමයි මටත් කියන්න තියෙන්නේ කොහොමත් අපි ප්‍රශ්න කරගන්න නැති දෙන්නේ අපි දෙන්න. ඉතින් ගොඩක් අයට අපි දෙන්නව ප්‍රශ්නයක් වුණාට අපේ දරුවන්ව ප්‍රශ්නයක් වුණාට අපිට ප්‍රශ්නයක් ඇත්තටම උනේත් නැහැ වෙන්නෙත් නැහැ තව ඉදිරියටත් වෙන්නේ නැහැ. ඒ හින්දා වෙන්නේ නැති අපිට මේ විදිහට අදටත් ඉන්න පුළුවන් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාලා දෙන්නගින්ම පොදු අහලා තියෙන මේ වයසට යන්න නැතු ඉන්නේ කොහමද ඔච්චර තරුණ වෙලා කිය. ඒකත් තරගම තමයි. ලකුණ තමයි ඒ මනස කලින් තියන් ඉන්න එක හරි වැදගත්. ඒකත් එක්කම වැදගත් දෙයක් තමයි මේ තමු හිතන විදිහත්. يعني අපිට ඇත්තට මටයි සම්පතටයි දෙන්නටම මේ ලෝකයේ කිසිම කෙනෙක්ගේ ප්‍රශ්න නෙවෙයි. සා ඒවා දිහා අපි බලන්නෙත් බොහොම සමබරව. මොකද ප්‍රශ්න ඇති මිනිස්සු නෑනේ මේ ලෝකේ. හැම කෙනෙක්ටම ප්‍රශ්න තියෙනවා. ඒකට අනිත් තමයි අපි කිසි කෙනෙක්ව මේ පහත් කරන්න يعني කුල වශයෙන්වත් ජාතිය වශයෙන්වත් කිසිම දෙයකින් පහත් කරන්න එහෙම කරන දෙන්නෙක් නෙවෙයි. එතකොට අපි දෙන්න ගැලපෙනා කියලා කිව්වේ එක හේතුවක් ඒක. මිනිස්සුත් එක්ක ආශය කරන විදිය, යාළුවත් එක්ක ආශය කරන විදිය, ඊර්ෂ්‍යාව කියන ඇත්තව නෑ, වෛරේ වගේ කිසි දෙයක් ඇත්තෙම නෑ. ඒ ඔය ටික නැත්තම් ඉතින් මාසට යන්නේ නෑ තමයි. අනිවාර්යෙන්ම අනිත් දේ තමයි අපි දෙන්නම අපේ පවුලේ හැමෝම අනිත් අයගේ දේවල් ගැන හොයන්න නැතුව ජීවත් වෙන එක. කටකතාවක් ගිහිලා තිබුණා මේ අතුල සමිත ආයේ වේදිකාවේ ගීත ගායනා කරන්නේ නැහැ කියලා. ඉතින් මේකට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? බලන්න කොහේද? මේවත් කටකතා. ඒ සාමාන්‍ය මට කතා දෙන්නේ මම ඉස්සෙල්ලාම කටකතාවක් කියන්නේ මම අවුරුදු 20 ඉඳි. අතුල සමිත වේදිකාවේ දකින්න ලැබෙයිද? අනිවාර්යෙන්ම. කොහොමත් ආයේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් අපි නෑ ඒ ඉස්සෙල්ලා මේ දැන් කියන්න ඕනේ කොරෝනා ඉවර වෙනකන් අතුල සමිත නෙමෙයි කාවත් දකින්න හම්බෙන්නේ නෑ. අතුල සමිත විතරක් නෙමෙයි මේ ඉන්න මිනිස්සු හැම වෙලේට නෑනේ. දැන්
Samita අතුලගේ දකින්න හොඳ ගුණාංග තුනක් ඒ ප්‍රශ්නේම අතුලට හොඳ ගුණාංග තුනක් කියන්න බෑ නේද මට එයා කොහොමත් හොඳයි මට එයා අතුල කියන කෙනා කොහොමත් හොඳයි ඉතින් ඒක ප්‍රශ්න තුනකින් මට උත්තර දෙන්න බෑ මේ ගුණාංග කියලා කියන්නේ නියුක්ත තියෙන්න ඕන ගුණාංග ඉපැක් තියනවා ඒක තමයි අනිත් අය ඊර්ෂ්‍යා ගන්න නැතුව සමිතා මුලින්මට ඒ ගැන මොනවද දන්න අදහස කියලා හදේ. මම දන්න තරමින් නම් මම දන්න අතුල එහෙම අනවශ්‍ය දේවල් පාවිච්චි කරලා තැන් තැන් වල නරක විදිහට හැසිරিলা එක එකනත් එක ෆයිට් එකට ගිහිල්ලා එක එක ගෑනු ප්‍රශ්න දාගෙන එහෙම ඉන්න කෙනෙක් නම් නෙමෙයි. ඉතින් මම දන්න අතුල එහෙමයි. මේ මඩක් පොඩි උත්තරයක් දෙන්නවා නේද? ඔගේ ඇත්තටම කතාවක් ගිය 2016 ඔග්ගේ මම පුදුදාන මාත් එක්ක වැඩ කරන්න බෑ එහෙම කියලා මට තරහ යනවා තරහ යන නම් මුකුත් නිසා නෑ වැඩ කරන්න ගියා මම සානේ බොරුවට කැමති නෑ බොරු කරනවට කැමති නෑ විශේෂයෙන් වාදකයෝ ඉතින් මම වෙලාවට එන්න තියෙනවාම ප්‍රැක්ටිස් කරන්න තියෙනවාම කෑ ගන්න දා තියෙනවා මේ අනිත් ඒ කාලේ ඉඳන් මේ වෙනකන් ගැටි දෙයක් පාවිච්චි කරා නම් මට මෙහෙම ඉන්න බෑ මට දැන් 56යි මේ ඒ නිසා මේ සාමාන්‍යයෙන් අපි කියන පුළුවන් දෙයක් කියලා අදහස් කරන්නේ මත් පැන් නෙවෙයි කුඩු තමයි. එතකොට ඒ වගේ දෙයක් පාවිච්චි කරන කෙනෙක්ට අවුරුදු 4ක් 5ක් මේක පාවිච්චි කරනවා නම් මෙහෙම ඉන්න බෑ. ඉතින් මට 55 කෙනෙක් වෙන්න නම් අවුරුදු 5ක් කුඩු ගහපු මෙහෙම ඉන්න. ඒ නිසා ඒක අමුතු දෙයක්. ගොඩක් අය අතුල සමිතට දොස් කියනවා. දරුවන්ගෙන් මොනහරි චෝදන එල්ල වෙලා තියෙනවද ඒ පිළිබඳව දරුවන් කියන කිසිම චෝදනාවක් එල්ලලා නැහැ චෝදනාව තමයි රන් බෙච්ච නැති මේ කවි මම රන් මට තරහා නැ කියලා තිබු දිවිතර නාට්‍ය එදා මට කෝල් කළා කියලා අද මම නැතම දැක්වට තරහා යන ඒ කියන්නේ තරහා නෑ දැකලා නැහැ ඒ මට තරහා ගියොත් අපේ අම්මා කියන්නේ කොන්නේ කෙලින් යනවා ඉතින් නිසා එහෙම දරුවන්ගෙන් චෝදනා මට දෙන්නෙලා නැහැ. සමහර අය කියනවා මේ අතුල හරිම අහිංසකයි සමිත තමයි වැරදි කරන්නේ කියන එකට අතුල දක්වන අදහස් මොකද? එහෙම කියන්නේ නැත්නම් ඉතින් එහෙම වැරදි ඉති කාටිනුත් වෙන්න පුළුවන් මේක වරදක් කියලා එහෙම එහෙම. නෑ වරදක් වෙලත් නැහැනේ වරදක් නැත්නම් ඒක කියන්නේත් නැහැනේ ඇත්තට. අපිට ඒ ගුණ ඒ ගුණංගෙත් නැහැ. ඒ ගුණාංගේ තියෙන කෙනා වැරදි කියන්නේ නැහැ. දෙරින්දගේ සමිලගේ වැරදි කියන්නේ
අවුරුදු 15ක් මම එකට ඉඳලා 16 වෙනි අවුරුද්දේ දික්කසාද වුණා කියලා මේ මට වැරදි කියන්න බෑ ඉතින් මම 15ක් හිටියේ කොහොමද එහෙම නෙමෙයි එහෙම කියන්න බෑ තිබ්බත් කියන්න ඇත්ත ඒක ඒක කියන්න ඒක අපි දෙන්නගෙම හිටියා ඊළඟට අහලා තියෙනවා අතුල ගෙවන ජීවිතය ගැන සමිත දරන අදහස් මොකක්ද මම ගොඩක් කැමති මොකද එයා එදා වගේම තමයි මට හම්බුන දවසේ දැක්ක අතුම තමයි අදටත් එයා ජීවිතය ගෙවන්නේ හරිම සැහැල්ලුවෙන් ඒ එයාගේ නිදහසේ එයාගේ ජීවිතය හරි සතුටින් ගෙවනවා ඒක තමයි මම දකින විශේෂත්වය අනිත් අයගේ දේවල් කවදාවත් එයා හොයන්නේ නැහැ එයාගේ තියෙන ලොකුම සතුට සැනසීමෙන් හරි සැහැල්ලුවෙන් එයාගේ නිදහසේ ජීවිතය ගත කරන එක අනිත් දේ තමයි මම දකින හොඳම දේ දරුවන් වෙනුවෙන් මම වෙනුවෙන් අමාය වෙනුවෙන් එයා හොඳ පුද්ගලෙක් විදිහට ඕනම අවස්ථාවක පිණි සිටින එකයි මම දකින විශේෂත්වය ඒක තමයි විය යුත්තේ ඒක මරණකම් මේ ගතිය තියෙයි කියලා මම හිතනවා නිදහසකවම පොඩි දෙයක් කියන්න මම හිතන්නේ මට තර නිදහසක් විවාහ ජීවිතේ දැන්වත් තියනා කියලා කිසිම දෙයක් හේතුව මම දන්නා ඉන්න ගොඩක් අය මේ තැනකට ආවම පැම් පැයට ෆොටෝ ගන්න මගෙත් එක්ක නෑ මගෙත් එක්ක ෆොටෝ ගන්න පොඩි වීඩියෝ ක්ලිප් ගන්න එයි කාටද ගත්තේ වයිෆ් ට වන ඒ කියන්නේ වයිෆ් හැමතිස්සෙම ආනවට කවුද ළඟ ඉන්නේ කියලා ඉතින් වයිෆ් හරි ගර්ල් හරි හැමති හැම පැයකටම සැරයක් රිපෝට් එකක් යවන්න ළඟ කවුද ඉන්නේ ඉන්නවනම් ආවල්ලාන ඉන්නවනේ දැන් මම ඉන්නවනේ මට කෝල් ෆෝන් එක දැන් මේකට ලයිව් ෆෝන් ඉතින් මම අහනවා ඇයි ඔච්චර අවිශ්වාසයෙන් විවාහයක ඉන්නේ ඉතින් මට ඒක සමතත් එක්ක වෙලත් නැහැ අමාරුත් එක්ක වෙලත් නැහැ දැන්ටත් මම කොහොමද යන්නේ කියන්නේ කවුරුත් අහන්නේ ඒ නිදහස මට ඇත්තටම තියෙනවා ඒක මාර වටිනවා ඇත්තටම විවාහ ජීවිතේ එක තියාගෙන ඉන්න පුළුවන් නම් ගොඩක් වටිනවා මට කොහොමද දැන් නිදහස තියෙනවා හැබැයි ඒක මම වල්බුරු දිහට ගන්නෙත් නැහැ දෙන්න ඉන්න කැමතිම විදිය කියන්නේ ජීවිතයේ දැන් ලෝකේ තියෙන දේවල් තමයි ලිවිං ටුගෙදර් සහ විවාහය. ඔයාලා විශ්වාස කරන විදියට ඒ දෙකෙන් මොකද්ද සුදුසු? ඇත්තටම විවාහය නැත්තම් හොඳයි. හේතුව අපි දන්නේ සම්පතගේ යාළුවෙක් හිටියා කරන. අවුරුදු 9ක් ආදරය කළා කවුද දන්නා මොකක්ද කියන්නේ. බඳලා වරුත් දවස. ඒ කියන්නේ යාළුවා විදියට ඉන්නවනේ. ඉන්න තාක්ක ලස්සන ඉන්න පුළුවන් අර අක්ෂර ගානවා කියලා කියන්නේ ඒක කර්ස් එක සාපේ ඇත්තට මගේ අත්දැකීම මේ සා ලෝකයේ මම විශ්ලේෂණය කළ තැන දෙත් ගත්තා ඒක ගොඩක් අය පිළිගන්නවා ඇත්තටම හොඳ අවුරුදු 3ක් ආදරය කරනවා කියන්නේ කොහොමද බඳින්න දවා වෙන්නේ නැතුව ඉතින් මාස 3ක් ඉන්න බැරි නම් විවාහයක් වැඩක් නැහැ නේ එතකොට දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කසාදේක නැහැ සුද්ද සුද්දවද ඒකට ඇරලා ලිවින් ටුගෙදරට යනවා නේ විවාහ කියන්නේ පොඩිම රට මේ දරුවගේ තාත්තා කවුද කියලා අහන්නේ නැහැ නේ විවාහය ප්‍රශ්නයක් නෑ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් විවාහ වෙන්න ඕනේ නැහැ ඉතින් ඒක සාර්ථක ඇත්තටම ප්‍රශ්න වැඩි දෙන්න කවදාවත් රණ්ඩු වෙලා නැද්ද නෑ ඇත්තෙන්ම නෑ මම දැන් අපි ගෙදර කවුරු දැකලවත් නෑ විරණ්ඩු වෙනවා අපි මේ මෙහෙමයි ප්‍රශ්න කතා කරනකොට සාකච්ඡා කරනකොට සමහර විට අපි ඒක සැලෙන් කතා කරන්න පුළුවන් නමුත් රණ්ඩු වෙලා නෑ ඒත් සැරෙන් කියන්නේ මේ අර අමුතු වචන තියෙනවානේ රණ්ඩුවක් වෙනකොට ගොඩක් අයගේ එහෙමවත් කතා කරලා නැහැ පොඩ්ඩක් අර කියන දේ පොඩ්ඩක් සද්ද වැඩි වෙලා තියෙනවා ඇරෙන්න වෙන්න ඕනේ නේ සමහර විට එහෙම නොවනවා නම් අපි මිස් නෙවෙයි ඔව් ඉතින් අපේ බබාලටත් හැමතිස්සම අහන දෙයක් තමයි තාත්තිය අම්මිය ඇත්තටම රණ්ඩු වෙලා නැද්ද කියන එක. ඉතින් මේ වෙලාවෙත් මට කියන්න තියෙන්නේ මේ අපි දෙන්න ඇත්තටම කතා කරන්න දෙන්නේ බොරුවට සමාජයට පේන්න විතරක් කැමරා එකක් ඉස්සරහා hina වෙලා කතා කරන දෙන්නෙක් නෙමෙයි. හැමදාම ඇත්ත තමයි කතා කරේ. ඇත්තට තමයි හිටියේ. දරුවෝ මෙහෙමයි ඒකත් එක එක නා හිතන විදිය වෙනස් සමහර ඉන්නවා දරුවන් ළමයි හදන්න කැමති නැහැ සමහර ඉන්නවා
බඳින දවසේ මඳලා හනුමුණන දවසේම බබෙක් හදන්න හදනවා. සමහර ඉන්නා අවුරුද්දක තුන කිව්සගෙන ඉන්නවා. තව සමහර ඉන්නා වෘත්තිය නිසා වගේ කාර්ය බහුලත්වය නිසා. ඒක ප්‍රශ්න කල් දානවා. එතකොට තව සමහර බබාලා හදනවා මේ ආච්චිල සියලයි ඕනකම. ඉතින් කොහමද සමස්තයක් වශයෙන් ගත්තම විවාහයක් වුණාම දරුවන් බලාපොරොත්තු වෙනවා. දරුවන් බලබැන ඇති ඉන්නවා. ඒක සමහර එකකට තිනා වෙනවා. ඒ මානසික දුක. කිරින් බෑගෙන යන්නේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එන්නේ දරුවන් විතරක් නෙමෙයි අපි මොනම ආකාරයක හරි කෙනෙක්ගේ මනස සේවන ශක්තිය නෝ ඒක hina වෙන හොඳ නෑ. මම පොඩි කාලේ ඉඳන් hina වුණේ නෑ. මම තාත්තා නෑ මීලත් නෑ අපිට. ඒ නිසා අපි කොහොමද අනිත් අය hina වෙන එක කරන්නේ නැහැ. දරුවන් වැදගත්. ඒ වගේම දරුවා ආදරය කියන පොතම දැනෙනවා. සහ අපි මම පුරුදු වෙලා නැහැ කොහොමද මේ ඇඬෙනවා දුක හිතෙනවා. දුක නැති මිනිස්සු නෑ මේ ලෝකේ. එතකොට මේ දුක අංගගෙන සතුටෙන් ඉන්න කියන කතාවකුත් තියෙනවනේ. ඔව් එහෙම කියලා තිබ්බා අපිට නේද? ඔව් මේක සාමාන්‍ය දෙයක්. අපි මැෂින් නෙමෙයි. ඉතින් දරුවෝ වටිනවා. ඒ නිසා තමයි මම මේ වෙන තීරණයක් ගත්තත් මමත් මම ගෙදර යනවට දුවත් පුතා කැමතිනේ. හැබැයි සමහර ඉන්නවා නම දන්නේ නැති ඉන්නවා. ගා ජීවිතේම තින් ගෙවනා කියලා කියනවා. හැබැයි ළමයි කැමති නැහැ තාත්තා ගෙදර ඉන්නවා. ළමයි කැමති නැහැ අම්මා ගෙදර ඉන්නවා. බිරිඳ කැමති නැහැ සැමියා ගෙදර ඉන්නවා. සැමියා කැමති නැහැ බිරිඳ ගෙදර ඉන්නවා. මේ කොරෝනා කාලේ පහුගිය කාලේ වැඩිපුරම සිද්ධ වෙච්ච ප්‍රශ්නයක් වත්. මොකද මොනායි මහත්තයා දෙන්නම කැමති දෙන්නම එළියට යනවා. දවස් පහක් තියෙනවා ගෙදර වැඩි වෙලාවක් ගෙදර නොඉන්න. ඊට සිකුරාදා කියලා කියන්නේ අකමැතිම දවස. පවුල් වල ගොඩක් අය. අපිට එහෙමනේ. නෑ දවල් මට ඕනලා ගෙන්න පුළුවන් අපි නීතිමය වශයෙන් කිසිම ප්‍රශ්නයක් අපිට නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. වන්දි බබාලා බලන්න වෙලාවල් එහෙම කිසිම දෙයක් නැහැ. මට ඉන්නත් පුළුවන්. හැබැයි එකක් තියෙනවා මේ සමහර කතා කරනවා මේ ෆ්‍රීන් දැන් දෙන්නෙක් එක්කම ඉන්නවා කියලා. එහෙම එකක් නම් වෙලා නැහැ. මේ එහෙම එකක් ඇත්තටම නැහැ. අපි එක එක කෙනා හිතන විදිහ නේද? ඉතින් මට ඔය විවාහ ගැන බරින්දන යන කියලා මට දේව සංකල්ප වලට එන්නම වෙනවා. මට අත්තර අවස්ථාවක් හම්බුන්නේ නැහැ කොහොමද මේ මාධ්‍ය දේව සංකල්ප කරන්න. මොකද මාධ්‍ය දේව සංකල්ප ගැන කියන්නේ බෑ. නමුත් හැබැයි මිනිස්සු දේව සංකල්ප අදහනවා. දැන් මම විවාහ වුණා, විකසාල වුණා. විවාහ ඒක නීත්‍ය අනුකූල. එතන කිසිම අනියම් එකක් නැහැ. ඒ වගේම මම එක වර්ධ දෙන්නේ ඉඳලා නැහැ. හැබැයි ලංකාවේ ලෝකේ විශේෂයෙන් ඉන්දියාවත් මේකට ආපු දේ. රටේ දේව සංකල්ප අනුව ප්‍රසිද්ධියේ අනියම් බිරිඳ තියන් දෙවිවරු ඉන්නවනේ. එතකොට මම සමිතයි අමයයි මෙම් දෙපැත්තෙන් තියාගෙන පින්තූරයක් කරගෙන දැම්මා. ඒවල කී දෙනෙක් කීයක් දේවල් තියෙනවා. හැබැයි සමහර ඉන්නවා ඒ පූජනීය ස්ථාන වල යනවා. දෙවියන් දෙවියෝ ඉන්නවා නේද? බිරිඳ අනියම් ප්‍රශ්න නැහැ. අනියම් බිරිඳට එක්ක පූජා වට්ටි ඉතල තමයි එන්නේ. ඒ කියන්නේ මිනිස්සු ලීලජ්ජාවක් නේද? එක හේතුවක් තමයි මිනිස්සු දෙවියන්ට බයයි. දැන් අපිට බයින්න බය නැහැ අපි ශාප කරන්නේ. අපි මේ ත්‍රිශූල වල අරගෙන දියෝ එළියට දාගෙන අපින් දුක්සගෙන කඩුව අරගෙන නැහැ නේ. අපිට වැඩක් නැහැ නේද? හැබැයි ඉතින් දෙවියන් දෙවියොත් ශාප කරනවා නේද මිනිස්සු? ඒ දේව ශාපය මිනිස්සු බයයි. ඒ නිසා තමයි ඒ විදිහට ගිහිල්ලා මොකද කියන්නේ නැහැ නේ. අඩු ගන්නනේ මේ ගිරේ ඉන්නේ දෙන්නෙක් ඉන්නවනේ. ඒක බොරුවක් වෙන්න බෑනේ බොරුවක් නහ හදාන්නේ. ඒතර මම එක්කෙනෙක් ගැන කිව්වේ දෙවි කෙනෙක් ගැන කිව්වේ. ඉතින් මම ඕක කියන්නේ බය වෙන්න අවශ්‍ය නැහැ මොකද මම ඇත්ත කියන්නේ මොකද ඒක. සම්ප්‍රදායේ ඉතිහාසයේ සංස්කෘතියේ තියෙන දෙයක්. එතකොට තව ඉන්න දෙවිවරු තුන්දෙනෙක් ඒක දෙවිවරු කවුද වි කෙනෙක් ඉන්නවා. එයාට තුන්දෙනෙක් ඉන්න බෑ. එකවර තුන්දෙනෙක් මට එහෙම එකක් නැහැ. අනික ඉතිහාසය දැන් සමහර කියනවා මේ සංස්කෘතිය අපි විනාශ කරනවා එහෙම කියලා. සංස්කෘතිය බලන්න. අපේ ඉතිහාසයේ විවාහ තිබිලා නැහැ ඇත්තටම කියනවා. තිබිලා තියන්නේ එක දෙක කෑම, බින්න බැහැම, බෞබාරසය. ඒ ඔක්කොම සිංහල සංස්කෘතිය තිබ්බ දේවල්. ඒක වෙනස් කරේ සුද්ධුනේ. ඊට පස්සේ තමයි මේ අපි විවාහ වෙන්න ගත්තේ. බින්න බැහැලා කියන්නේ බින්න බැහැනවා කියන්නේ ලිවිං ටුගෙදර්. බෞබාරසය වෙන්නේ කියලා. කියන්නේ භාර්යාවන් ගොඩක් ඉන්න. ඒ කියන්නේ එක පවුලේ අක්ක නංගි එක විවාහ වෙනවා. ඉතින් රජවරු කොච්චර ඉන්නද ඒක. ඒ ලස්සනට ඉතිහාසය තියාගෙන ඉන්නේ. ඉතිහාසෙම දැන් තහනම් නැවැත්ව කාලයක්. ඒ නැවැත්වෙත් ඒව දැනගන්න නිසා තමයි. එතකොට අපි ගමු අවුරුදු 5000කට ඉස්සලා ඉතිහාසෙ. ඒ කියන්නේ ඍෂිවරුන්ට අන්තක් කොහෙද ඉන්නේ?
අපි දන්න ඒක රජ කෙනෙකුට يعني රජුරෝ එයාගේ මල්ලි නම් තුන්දෙනා ඍෂිවරු ඍෂිවරු කියන්නේ අධ්‍යාත්මිකව ඉන්නවනි කියලා කියන පිරිසක් ඉතින් ඉතිහාසයේ එහෙම තියෙනවනේ ඒකට ඍෂිවරු ගැන මම කියන විදිහට ඍෂිවරුට අන්තක් ඇයි අන්තපුර දෙන්නේ ඍෂිවරුන්ට අන්තපුර අවශ්‍ය නැහැ ශක්‍ර දෙවියන්ට ශක්‍ර භවනේ මේ දිව්‍යාංගනාවන් පාරිශුද්ධසක් ඕනේ නැහැ දෙවිවරු බව වෙන්නේ දෙවි කෙනෙක් වෙන්නේ සියලුම දේ අතහැරලානේ ඒතර දෙවි කෙනෙක්ට බැරි නෑ කාන්තාවක් එක බිරිඳක් සමග ඉන්න මිනිස්සෙකුට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් ඒ නිසා හිතන්නේ චුට්ටක් එක්කෝ දේව සංකල්ප අතාරින්න දේව සංකල්ප කරන ගමන් මේකට මුත් කියන්න එපා ශිවලිංග වන්දනාව දෙන ගමගේ බිඳ දරුවෙක් නැත්තම් දෙවි කෙනෙක්ගේ ලිංගයකින් දරුවෙක් හදනවා මට නම් කැතයි ඇත්තට කියනවා ඊට වඩා හොඳයි මේ ඉන්න විදියනේ මුදෙ මෙතන අපි විවාහ ජීවිතේ ප්‍රශ්න තියෙන්න පුළුවන් අපි විවාහ අපි දික්කසාද වෙන්න හේතුවක් තියෙන්නත් පුළුවන් හැබැයි අපිට අපි විවාහ ජීවිතේ ඉන්න කාලේ අපි මේ මිනාලා හිටියා යම් හේතුවක් නිසා දික්කසාද වුණා ඊට පස්සෙත් මෙහෙම යාළුවෝ වගේ ඉන්න එළුම ලංකාවේ කෙනෙක් අපිට වෙල දෙන්නේ මම මේ හොඳට නෙමෙයි කියන්නේ අනුංගම දේවල් වලගේ යන්තම් කියන්නේ මොකද්ද කියලා දන්නේ දෙයට කියන්නේ මේ ඔයල දෙන්න මේ විවාහ විවාහ දික්කසඳුනට පස්සේ සතුටින් ඉන්නයි අපි මරා ගන්නෑ ගා මරා ගන්නෑ අපි පත්තර ලියා ගන්නෙත් නෑ ගොඩාක් ඇත්තටම ගොඩාක් මාධ්‍ය ගොඩාක් උත්සාහ කරා අපි දෙන්නව මේ අර කොටවනවා කියලා කියන සිංහල භාෂාවයි ඒ ගන්න බැරුව ගියා අදටත් අදටත් මේ සමහරු මේ පත්තරලෙන් දාගෙන මට ආදරයට නෙමෙයි සම්බලද වෙලත්නේ මාද්දෙත් මේ වගේම අපි ඔබ ආදරයෙන් සැලකෙන පිරිසක් ඉන්නවා ඉතින් සමහර අපි ඉන්න විදිය දැක්කාම ඒක ඉතින් ඒක අතිශෝක්තියක් නෙමෙයි මොකද අතිශෝක්තියෙන්වත් හරියට සමානට ඉන්න බෑ ඒ නිසා අපි අපිට අනේ ජනප්‍රියත්වය බලෙන් ගන්න අවශ්‍යත් නැහැ අපිට ඒකෙන් මුදල් හොයන්න අවශ්‍යත් නැහැ මේ එහෙමනම් ඇත්තටම ජනප්‍රිය වෙන්න අවශ්‍ය නැහැ අපිට තිබෙන දෙන්න මරා ගන්න මොකද ගොඩාක් මිනිස්සු කැමති හොඳට වඩා දැන් න්ියුස් එකක් වුණත් බලන්නකො හෙඩ් න්ියුස් එක කවදාකවත් දෙනවද මේ අහවල් කෙනෙක් මෙච්චර ප්‍රමාණයකට දන්සලක් මේ හාමුදුරුවන්ට අර ඊ අසරණ මිනිස්සුන්ට පිටුනා කියන හෙඩ් ලයින් එකක් යන්නේ නෑනේ න්ියුස් එක එක්ක කුඩු ගන්න ඕනේ එක්ක අන්ඩර්වර්ල්ඩ් එකක් යන්න ඕනේ එක්ක මක්කර එවාගේ සිද්ධියක් වෙන්න ඕනේ ඉතින් ඇත්තටම අපි දෙන්න ගහගත්තා නම් මරාගත්තා නම් බ්‍රේකින් න්ියුස් වල දෙන්න තිබ්බා ගියනේ ඒ නිසා මේ මිනිස්සු ගොඩක් ඇත්තම කැමති මිනිස්සු ගහ මරා ගන්න. ඒක තමයි මේ ලෝක හැමදාම මේ විදිහට තියෙන්නේ. මේ සාමය කියන එක ඇති වෙන්නේ නැහැ. ඒ වගේ තියෙන නරක අයින් කරලා පුළුවන් තරම් හොඳ ගැන කතා කරන්න. අපි එහෙම පුද්ගලය ගැන පුද්ගලිය කතා කරන්න එක අපිට පුද්ගලය ගැන කතා කරන්න වෙන්නේ නැහැ. උදේට ටීවී එක බලද්දී කතා කරන පුද්ගලයා ගැන ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඩොක්ටර්ගේ පුද්ගලික ජීවිතය ගැන හිතන්න ගියොත් ඩොක්ටර්ස්ලාගේ හරි කාගේ හැම කෙනෙක්ද ඕන කෙනෙක්ද අපට අදහසක් ගන්න බෑනේ එක්කෙනා දැන් පුද්ගල ගායකයෙක් ගත්තොත් ලෝකෙන් සමලින්ගේ ගායකයෙක් ඉන්නවා අය කුඩු ගාන ගායක වෙන්න හැබැයි පිටරට ඒගොල්ල මොනා කරත් සිංදු විතර යන්නේ අනික දැන් මේ ලංකාවේ මම කවදක්ක ගීතයක් ගාන ගන්න ඉස්සෙල්ලා අර කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ ගීත හදද්දී පාවිච්චි කරලා නැහැ හැබැයි ඉතිහාසය බලන්න මේ සිංදු හැදිලා නැහැ කවදක්ක සිහියේ තමා ලොකුකමටත් කියනවනේ මේ 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 සිගරට් කොලේ ලිව්වේ කියලා සිගරට් කොලේ ලියන්න අනිවාර්යෙන් බාරයකින් ඉතින් මේ මේ ගීත ගැන මම කිව්වේ 80 කියන එක අවසියෙන් ඉන්න මිනිස්සු පෞල් ගීතගත කරනවා මම එහෙම නැහැ කියන තමයි මම කතා කරේ එතකොට සමිතයි මමයි තාමත් 100 ඉන්න වාසල 280ක් වෙන්න පුළුවන් මොකද ඒක සාමාන්‍ය මැසට ඇද්දියලා දැන් ඒ නිසා මේ මේ අපි දෙන්න නිසා අපි දෙන්නගේ ප්‍රශ්නයක් නිසා දරුවන්ටවත් කාටවත් ප්‍රශ්නයක් කළා නැහැ සමාජයට ප්‍රශ්නයක් කළා නැහැ සමාජයට ප්‍රශ්නයක් වුණා නම් වෙන්න තිබුණේ අපි දෙන්න වැරදි ඇසරීමක් තිබුණා ඒ කියන්නේ ගහගන්නවා අමරා ගන්නවා උසහා ගන්නවා පොලිසියෙන් අපි අදටත් ජීවිත කාලෙම අපේ පවුල කිසිම කෙනෙක්ගේ පොලිසිය එන්ට්‍රියක්වත් නැහැ يعني පවුල ජීවිත වෙනවා වන්දි මම හිතට වන්දි ගෙවන්නේ වන්දි ගෙවන්නේ මොකද මේ
ඉතින් ඔය වන්දේ කියන එක නීතිය පොතට ඇවිල්ලා තියෙන්නේ අපේ දික්ක සෑදෙන්නේ. ඒ ඉතිහාසෙන් දැන් ආපු දා. ඒ කියන්නේ ඉතිහාසෙන් දැන් දික්ක සෑදවල වන්දි අරගන්නවා. කියන්නේ වක්කම හැටියට වන්දි ගන්න. සමහරව වක්ක ඒක ගන්නම දික්ක සෑද නැහැ, මදි නැහැ තින්නවා. ඉතින් එතකොට මේ සමාජ හැටි තමයි. ඒ නිසා මේ මේ මේක ගැන අනවශ්‍ය විදියට වද වෙන්න අවශ්‍ය නැහැ. ආදම ආදර්ශය දීලා තියෙන්නේ වික්කසාද වුණා දරුවෙක් එක්ක බිරිඳක් එක්ක සැමියාත් එක්ක ඉන්නේ කොහොමද කියන්නේ උසාවියකට ගිහිල්ලා බලන්න 80%ක් තියන්නේ වන්දිනට අපිට නැහැ අතපාක්කක් ගෙවන්නේ නැහැ ගෙවන්න ඕනෙත් නැහැ මෙයා ඉල්ලන්නේ නැහැ මම ඉල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන් පිරිමියා නැගන්නේ එහෙම එකක් ඇත්තෙම නැහැ ඒ නිසා අපි එතනත් ආදර්ශයක් දීලා තියෙනවා කිසිම වන්දියක් නැතුව දරුවෝ බලන්න වෙලාවක් නැතුව වික්කසාදයක් වෙලා තියෙනවා දැන් උසාවියක් නැතුව පොලිසියක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව අදට يعني යාළුවෝ වගේ ඉන්න බෝ දරුවොත් එක්ක යාළුවෝ වගේ ඉන්න පුළුවන් වික්කසාදයක් තමයි අපි කරලා තියෙන්නේ ඒ වගේම මම දෙවෙනි විවාහයේදී ඒ පවුලත් මේ පවුලත් එකට ඉඳගෙන කෑම කන්න පුළුවන් වාතාවරණයක් තමයි තියෙන්නේ ඒක තමයි විශේෂ දෙය ඒක තමයි විශේෂම දෙය ඒක චුට්ටක් ඉතින් ඔක හිතන ඇඉන්න ඇත්තටම 100ට වැඩි ප්‍රමාණයක් ඔක හිතනවා මේ මොම් පොඩි ප්‍රමාණයක් ඕකෙ නම් බුදුහාම විවලම් ගල් කරලා ලොකුයි මේ මේ ජිසුස්නාසෙත් අනගාපු එකේ මේ ගැලපු බුදුමයක් නෙමෙයි නමුත් මේ අපි මේ දැන් ප්‍රකාශ කරන්නේ අපේ අදහස මේක තම සංස්කෘතියට අලුතෙන් ලියවෙන්න තියෙන දෙයක් ඉතින් මේක ආදර්ශයට ගත්තොත් ඉදිරියේදී වික්කසාද වෙන්නේ නැහැ කියන්න බෑ ලංකාවේ කවුරු ලෝකේ සමාජය තියෙන කෙනාගේ පවුලේ වටේ ගොඩාක්නේ වික්කසාදල ඇති. ඒ වික්කසාදයක් වෙනවා නේද? වෙන්න පුළුවන්. ඔච්චර පොරොන්දම් බැලුවා. වික්කසාදයක් වුණාම ඉන්නේ කොහමද කියන එක ආදර්ශයට ගන්නකො. එතන මේ ආදර්ශය උන්ටම දීලා දෙන්න අපිට. මේ අවසන් ප්‍රශ්න දෙක තමයි එකක් ජීවිතේ ලස්සනම කාලය මොකද දෙන්නගෙන ලස්සනම කාලයක් කියලා එහෙම නැහැ මම නම් ඉතින් දකින්න විදිහට අපි ගොඩක් දෙනෙක් කියන්නේ ඉස්කෝලේ කාල ලස්සනයි කියලා දැන් මට පාසල් කාලයට වඩා ලස්සනයි මගේ සංගීත ජීවිතේ සම්ප්‍රාප්තයෙන් ගත කරපු කාලේ එතකොට එක එක්කෙනාගේ කාලය ලස්සන වෙනස් මම කැමති මම කියන්නේ මේ යන දවස් වෙනකම්ම ඒ හැම පරිච්ඡේදයක්ම ලස්සනින් තියාගන්න. පාසල් කාලය, මගේ විද්‍යාව, එතකොට විවාහය එහෙම දැන් විනෝදාංශ හැම දෙයක්ම ලස්සනට තියාගන්න. මම හිතනවා මෙහෙම සැහැල්ලුවෙන් ජීවත් වුණොත් ඔයාලටත් ඒ විදිහටම ජීවිතය සතුටින් ලස්සනට ගත කරන්නට පුළුවන් වෙයි කියලා අපි වගේම. දැන් ගොඩක් අය කියනවා මේ මාධ්‍යයට ඇවිල්ලා බොරුවට ප්‍රතිචාර දක්වන්නේ සැබෑ ජීවිතේ මෙයාලා මේවා අනුගමනය කරන්නේ නැතුව ඇති කියලා. ඉතින් ඔයා කියන විදිහටම අතුල සමිතට සමිත අතුලටත් හැමදාටම ඉඳීද දෙන්නට දෙන වෙනුවෙන් ඕනම ප්‍රශ්නයකට අනිවාර්යයෙන්ම ඉන්නවා කියන එක ඉතින් මම බය නැතුව කියනවා. අනිත් එක අපි කවදාවත් බොරුවට මාධ්‍යයට ඇවිල්ලා එහෙම ඇක්ට් එකක් කරලා නැහැ. අනිත් එක තමයි මගේ දුවයි තාත්තයි වැඩසටහනකට ගීතයක් ගායනා කරාට පස්සේ ඒකටත් මම සමහර අවස්ථාවලදී දැක්කා තාත්තයි දුවයි බොරුවට රඟපානවා මේ ටීවී එකට විතරක් කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් මම ඒවට උත්තර දෙන්න කැමතිත් නැහැ. මොකද මම දන්නවා තාත්තයි දුවයි තාත්තයි පුතයි අපිත් එක්ක කොහොමද ඉන්නේ. අපි කවදාවත් අපේ පවුල රඟපෑමින් ජීවත් වෙන පවුලක් නෙමෙයි කියලා. ඉතින් ඒ ඇති අපි දෙන්න දෙපැත්තක හිටිය අවශ්‍ය දවල්ද රෑද ප්‍රශ්නයක් නෑ. සමිතට ඕන වෙලාවට මං එන්න මං ඕන වෙලාවට සමිත එන්න දරුවන්ටත් එන්න ඕන වෙලාවක අවශ්‍ය වෙලාවට ඉන්න. සමහර තැන්වල ඇත්තටම තියෙන අවශ්‍ය හිටිය තරන්නේ අවශ්‍ය වෙලාවටත් නෑ. අනික මං කවදක්වත් මේ අපි කවදක්වත් ඔයා පාටි එකට ගිහිල්ලා මං නියම් බීලලකම් බලන් ඉඳලා තියෙනවා නෑ. කවදාවත් නෑ. මන් දැකලා තියෙනවා අයෝ පවුල් ගැන කතා කරන්නේ එළියන එක අපි ප්ලේ කරන කාලේ මේ ළමයා වඩාගෙන ඉතින් ඉන්න අවුරුදු 4ක්වත් ඇති ඉතින් තියන්නේ නා මාත්‍ය බීලන ගන්නේ මම කවදක්වත් එහෙම කළා නෑ. අනික මම පාලනස්ස බොන්න පුළුවන් වෙන දැන් දැස් දෙන බොන්න. නමුත්
මම කාලයක්වත් එහෙම ගිල්ල නැහැ. කාලය නැස් වෙනද අදටත් නැහැ. අදටත් මට තියෙන්නේ මාව ගෙදර යවා ගන්න බෑ. ඉතින් ඒ නිසා මේ මම අපේ අදර එහෙම ප්‍රශ්නයක්වත් නැහැ. බීලා ගාගත්තා මට බීලා වෙරිලා දෙහි ගන්න. එහෙමකක් නැහැ. ඉතින් ඒ නිසා මේ ඕන කෙනෙක්ට 16 තමයි 16 බුක් දෙන්න පුළුවන්. සා මම ගෙදර එළියට යනවා. ගෙදර ගිල්ල එනකොට මට ඒක ගෙදර එන එක කරදරයක් කියලා නැහැ. ඇත්තටම අද සමාජෙ ගොඩක් අය ඉන්නවා. ඔෆිස් ඇරලා පෑ තුන හතරක් ඉන්න අඩු ගන්න මේ පෑ තුනත් එළියට එලා ඉන්න කියලා තනියම ඩ්‍රින්ක්ස් ගන්න. ඉතින් ඒක ඒ වගේ මානසිකත්වය සහ සමාජයේ තියෙන දේවල් එක ගත්තම පෞල් ප්‍රශ්න නැති අය ඇත්තටම නැහැ. ඒ නිසා මට ප්‍රශ්න දෙන උත්තරේ තමයි දරුවන්ට ආදරේ දරුවෝ මට තාම ආදරේ. මේ ගොඩක් අහලා තිබ්බයි භාර්යාවන් දෙන්නෙක් සමග ගත කරන ජීවිතය ගැන ඒකටත් උත්තර දුන්න කලින් ප්‍රශ්නෙටම අනිත් ප්‍රශ්නේ තමයි මේ සමහර අය කියනවා අනේ පව් දරුවෝ දෙන්න තාත්තගේ අම්මගේ ප්‍රශ්න වලට මේ කොටු වෙලා ජීවත් වෙනවා හරි පව් දරුවෝ කියලා කියනවා ඒ ගැන දරන අදහස මොකක්ද අපි ත්‍රිනාට්‍ය ටිකක් ගමුකද ඔයාලා මෙතනම බලන්න ත්‍රිනාට්‍ය මම ත්‍රිනාට්‍යක ප්‍රශ්න නැති ත්‍රිනාට්‍යක් නම් කරන්න පුළුවන් කියන්න පුළුවන් හැම එකකම ප්‍රශ්න නන්දම්මගේ ප්‍රශ්න මාමන්ගේ ප්‍රශ්න බෑනගේ ප්‍රශ්න මට ඇත්තටම මේ සමිතගේ අම්මා මේ යනකම් එයාත් බලන් හිටියේ මං එනවා ඔව් තයන් බෑන් එන්න පුළුවන් මේ ඒ වගේ දෙයක් විවාහ දෙකක් ගැන කියනනේ අමායගේ තේ අමායගේ අම්මා තාත්තා මට මාර ආදරේ ඉතින් අමාගේ අම්ම තාත්තා ගත්තොත් මට ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෑ මම කියන්න ගත්තේ දැන් පවුලක් විදියට දෙකටම ඉන්න එක ප්‍රශ්නයක් නෑ කියලා කියනවා ඇයිටලිනාට් කියලා ඔච්චර ප්‍රශ්න තියෙනවා ටෙලිනාට් කියලා තියෙන බොරු නෙමෙයි අතර මේ සමාජයේ තියෙන ප්‍රශ්න ඉන්දියාවට ටෙලිනාට්ය සිංහලෙන් බැලුවොත් ඒකේ ගණන්ම දෙයක් නෑ කියන ප්‍රශ්න විතරමයි තියෙන්නේ අතටින් ඉන්න ටෙලිනාට්යක් අතටින් ඉන්න පවුලක් ඉන්න ඉන්දියන් නාට්‍යයක් නෑ නේද ඒක තමයි සාමාන්‍ය ලෝක සිද්ධ වෙන දේ. කියන්නේ විවාහයේ හිටියත් ළමයි තැලෙන්නේ නැද්ද? විවාහයේ හිටියත් මේ සමය බින්න තැලෙන්නේ නැද්ද? අය හැමදේ හැම ප්‍රශ්න තියෙනවා. හැබැයි අපි වෙන් වුණත් ඒ තියෙන එක ප්‍රශ්නයක් අපිට නැහැ. මේ මෙයා දැන් දුව පුතා සමිත දැන් මට කවදාකවත් කියන තාත්ත කෙනෙක් ඉදිරියට සමීක ඉදිරියට මට ශාප කරන්නේ මේ තාත්ත කෙනෙක් විදියට මම දරුවන්ගෙන් ශාප ලබන්නේ ඊට පසුවම විදියට බිරිඳගෙන් ශාපයක් ලබන්නේ හැබැයි අද බලන්න මේ සාමාන්‍ය ජීවිතයේ විවාහ ජීවිතයේ ඉන්න මේ මිනිස්සයාගේ හොඳ කියන්නේ බිරිඳගේ හොඳක් කියන්නේ බිරිඳ හොඳ කෑමක් කිව්වොත් හොඳ කියන්නේ ටක් දුන්න වැඩි වුණත් මේ කුසි කරගන්න. ඒ නිසා එහෙම එකක්වත් මගේ ඇති වෙලත් නෑ අපේ ඇති වෙලත් නෑ. ඒ නිසා මේ දරුවන්ට අද වෙනක මම නැති එක දැනෙන්නේ ඇති. ඒ ඇරෙන්න වෙන කිසිම මානසික ප්‍රශ්නයක් ඒගොල්ලන්ට ඇත්තටම නැහැ. මොකද මම දන්න පවුල් ඉන්නවා. මේ තාත්තයම හිටියත් පුදුමාකාර දරුවෝ තැලෙන. විවාහ වෙන්න ගියාම සමහර ඉන්නවා විවාහ වෙලා දෙමාපියන්ගේ බලකිරීමට විවාහ වෙනවා මාසයක් ගන්න ඉස්සර වෙලා නිකසබේ දැන් තව කතාවක් තියෙනවා මේ අම්මලා තාත්තලා කැමැත්තෙන් විවාහ වුණාම විවාහ සාර්ථකයි එහෙමයක් නැහැ මම දන්න හොඳ තමයි ඉන්න දෙපැත්තම අකමැත්තෙන් තනි කැමැත්තට ගියාය ලස්සනට ඉන්න ඔබාමිය තොන්නම් කියන්න දැන් යාළුවා නීල් සංසානී දෙමාපියන්ගේ අකමැත්තෙන් අදරත් හොඳ නැහැ. ඒ වගේම පොරොන්දන් 18 බලලා අරක බලලා මේ බලලා ඔක්කොම බලලා කැමැත්ත ඔක්කොම බලලා ගියාත් දැන් වෙඩින් ඇල්බම් එක යනකොට ඩිවෝස්. ඒ නිසා මේ හැමදේම තියෙන තමන් හිතන විදියට. හිතන විදියත් එක්ක තමයි හැමදේම සිද්ධ වෙන්නේ ලෝකෙත් එහෙම. ඒ නිසා මේ අදරත් මම විශ්වාස කරනවා මම නිසා මගේ දුවටත් පුතාටත් මානසික වශයෙන් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපට පුරා දාස් කියලා කියන ආදරෙත් එන්න. මේ කිසිම දෙයක් මම පෑන් මේ ඇත්ත. මට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ හින්දා ඇත්තටම අපේ දරුවන්ට පව් කියන්න අවශ්‍ය නැහැ. මොකද කවදාවත් තාත්තව
නැති වුණ නැහැ එයාලට. මොකද දාටම හිටියා. ඔව් මොකද පවුල් කියන එකේ සමහර විට දෙන්නේ මේ පවුල වටේ මේ මරම් බලන්න අපි අපි ඉන්නන් පවුල් සංස්කෘතිය මේ මේ රූට් එකක් තියෙනවා. මේ පවුල එක්කෙනෙක් දෙන්නේ කියන්නේ කපල් එකක් කිව්වා. දරුවෝ මේ මේමයි කියලා ඒගොල්ලන්ගේ නෑදෑර අරගෙන බලන්න වටේ. මේ දෙනෙක් දික්කසාද වෙලා තියෙනවා. මේ දෙනෙක්ට මානසික ආබාධ තියෙනවද? මේ දෙනෙක්ට මානසික ප්‍රශ්න තියෙනවද? දෙන්න විතරක් හිතන්න එපා. මම කතා කරන්නේ මුළු පවුලක් ගැන. يعني මගේ අපේ පවුලේ කිසිම කෙනෙක්. ඔය කිසි ප්‍රශ්නයක් නෑ. අදත් කියන්නේ තාත්තා මේ යන්නේ කොහොමද? අම්මා මේ යන්නේ කොහොමද? කවදාක සමහර දවසක් කියලා. ඒකට තාත්තා අම්මා නැති වෙද්දී අපි එකසදලා අවුරුදු 6ක් විතර 2016 තාත්තා නැති වෙද්දී අවුරුදු 10ක් විතර. ඒ අවුරුදු 10 මම නැති කාල මම නැති වෙද්දී සමිතන් ගිල්ල තාත්තා අම්ම බලනවා. අම්මා මැරෙන වෙලේ අන්තිම මොහොත සමිතන් ළඟ හිටි. ඇත්තට මමත් හිටියා මං ගිල්ල එනකොට මට පණවිඩින සමිතන්. ඒ නිසා ඒ අපේ ඒගොල්ලත් එහෙමයි. දෙමම් අපිත් එහෙමයි. කිසිම වරදක් කියලා නැහැ. කිසිම දෙයකට. වරද කාගෙද කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ආන්නේ ආලත් නැහැ. මම නිකන් අහලා නැහැ. ඇයි මෙහෙම වුනේ? ඇයි මොකද වුනේ? කිසිම දෙයක් නැහැ. කට පුරා දුවේ කිව්ව මැරෙනක. ඒ නිසා මේ මේ ඇත්තටම කෙනෙකුට ගොඩක් අය ගන්නවා ඒක. ඉතින් ලෝකේ විවාහ ජීවිතය ඇතුලේ සිද්ධ වෙන දික්කසාද විවාහයක් ගත්තම ඇත්තටම අපි මේ ඉන්න විදිය ගැන එක්සැම්පල් ලා උදාහරණයක් විතර ගන්න ඇත්තට. මොකද ඒගොල්ල ලෝකේ දැකලා තියෙන බුද්ධිමත් අය. මේක බලින්න දෙයක් නෙමෙයි. උදාහරණයක් ගන්න දික්කසාදයක් වෙලා කොහොමද දෙන්නේ සුවද වෙන්නේ? දික්කසාදයන්ට පස්සේ අනිත් දෙතිද මේක මගේ දික්කසාදේ මේ ලෝකේ පළවෙනි දික්කසාදේ නෙමෙයි. දික්කසාදේ. ඔක මේ අවුරුදු 5000 ඉතර ඉස්සලා තිබිච්ච දික්කසාදේ නෙමෙයි. වෙන්ගින් තිබලද ඒ නිසා හොඳම දේ තමයි අපි නරක අඩුවෙන් තියෙනකොට හොඳ වැඩියෙන් තියෙනකොට අපි ගොඩක් කලකට ගන්න හොඳ යාළුවෙක් වුණත් එහෙම තව සමහර අය තියෙනවා මේ සමිත අතුල නෙමෙයි නම් අතුල සමිත නෙමෙයි නම් ඒ කාලේ බඳින්නේ කාවද ඒ කියන්නේ ඔය දෙන්නට ඔය දෙන්න මුණ ගැහිලා තිබුණ නැත්තම් ඔය දෙන්න කාවුකුරු වගේ බඳින්න ඉඩ තිබ්බද කියලා ඒක නම් ඉතින් හරියටම කියන්න බෑ විවාහ කරගත්තා යාළුනා කියලා ගිය කටකතාවට කටකතාවක් කියලා කියනවා ඊට පස්සේ මාධ්‍ය ඔස්සේ දැනගන්න ලැබුණා අතුල දරන අදහස මොකන්ද ඒක? ඕක ගැන අදහසක් වම ඇත්තට මිනිත්තුවකදී කිව්වා. මේ ලෝකෙ කොහෙද විවාහ වෙන හරි වයසක් තියෙන. අවුරුදු 18ට පස්සේ ලංකාවේ එක ලංකාවේ තමයි විවාහ වෙන්න පුළුවන්. ලෝකෙ කොහෙවත් ඉතිහාසයකවත් අද වෙනකන් මේ වයස පරතරය අර මම උස මාත ගැන කියනවා. ඒ කියන්නේ උස එක්කනට හරි උස මිටි එක්කනට මිටි උස එහෙම එකක් නැහැ. වයස පිරිමි ගැහණු ભેදකින් දොර වයස පරතරයක් සඳහන් කරලා නැහැ. ඒක 18 වෙන්නත් පුළුවන්, 20 වෙන්නත් පුළුවන්, 30 වෙන්නත් පුළුවන්, 50 වෙන්නත් පුළුවන්. ඒ 20 කෙනා 30 කෙනෙක් බඳින්නත් පුළුවන්, 50. ඒක වයසක් කො සඳහන් වෙලා නැහැ. සඳහන් වෙලා නැත්තේ ඒක ප්‍රායෝගිකව කරන්න බැරි නිසා. ඒ නිසා ඒක ගැන හිතන්න දෙයක් නැහැ. ඇත්තටම ඕක වැඩි දෙනෙක් ප්‍රශ්නයක් කරගෙන නැහැ. මොකද ඒක බොහොම කියලා තියෙන දේවල් එක්ක දැක්කම හිතනවා සමහරු මධ්‍යස්ථ හිතනවා සමහරු දැනගන්න හිත ප්‍රශ්න අහනවා ඒ වගේම සමහරු අර අර ලෝකේ තියෙන හොඳම දේ දුන්නත් මේක හරි නෑ කියන පිරිසකුත් ලෝකේ ඉන්නවනේ ඒක අපට නවත්තන්න බෑ සමස්තයක් වශයෙන් අදහස් තමයි මගේ අපි දැන ප්‍රකාශ කරන්නේ මේ ඉතින් මේ මේක පිට මේක ගැන බොහොම බුද්ධිමත් හිතන අය නෙමෙයි මේ කියන්නේ ඇත්තටම. ඒගොල්ලන්ට ගොඩක් ආදරෙයි. අභිෂේකනොත් එහෙමයි. ඔව්. ආදරත් රසික පරිස වැඩි වෙලා මිසක් අඩු වෙලත් නැහැ. සහ බලෙන් රසිකයන් අතර ගිහිල්ලත් නැහැ. ඒ නිසා මේ දැන් මේක මේ ගෙවෙන විදිය ඇත්තටම ප්‍රශ්නයක් නැති නිසා ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ අනිත් අය මම හිතන්නේ.
අපි අද කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් තිබ්බනම් මෙහෙම කතා කරන්නත් බෑ. ඉතින් මට මං ඒත් සමහරු හිතයි මේක මේ බොරුවක් ස්ක්‍රිප්ට් එකක් අපි බොරුවක් නම සාමාන්‍යයෙන් බොරුවක් නංගස් තියා බස් අපි මුලදී බලන් කතා කරන ඇස් එක දිහා බලන්න. අනුගාණ එක තේරුම් ගන්නත් මුලදී කියන තියෙන්නේ නැහැ. මතර මේ බුද්ධිමත්තයි ඉන්නවා. දැන් කතා බහින් තේරෙන බුද්ධිමත්තයි ඉන්නවා. මේ ලෝකේ යන විදිය මෙහෙමයි කියලා දන්නා ඉන්නවා. මට සාමාන්‍යයෙන් දැන් කතා කරන්න ගියාම ඒ පොයින්ට් එකට පොඩ්ඩක් මෙහෙම වෙන්න කැමතියි මම. ඉතින් ඒ නිසා තමයි අර මම මෙහෙම ඉන්නේ. කියන්නේ දුවයි පුතා දෙන්නවා. මම එන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ. ඉතින් ඒක තමයි දැන්ම පොවත් කර කර මෙසේජ් කර කර අහනවා. ඔව් ඒ කියන්නේ ඒක තමයි ආදරේ. එහෙම නැතුව මේ එක ගෙදර ඉඳගෙන මුණ බලන්න. වන්නික තාත්තෙක් විදිහට මම අර සමහර ඉන්න ලංකාවේ ගොඩක් අය මම දන්නේ සිංහල ගොඩක් සිංහල අපේ සංස්කෘතිය ඉන්න සිංහල තාත්තලට දිනා මේක තරහ වෙන්න එපා කිව්වට. මේ හොඳයි මේ ගණන් ගන්න එපා. මේ තාත්තා ඉන්නේ මෙහෙමනේ. අපේ තාත්තල කවදාවත් ඒ කොයිද ගියේ? අයි කියන්නේ දෝ ගියේ? තාත්තලදී අපි ආලුව වගේ මම රක්කී වෙනවා ආලුව වගේ නෝ අපේ බබලා දෙන්න නම් hina වෙයි මෙහිටියන ආහ ඉතින් මේ මේ ඒක සාර්ථක ජීවිතයක් නෙමෙයි අනික අපි කවදාකවත් මේ පොඩි කාලේ නම් මගේ නංගිටයි තාත්තා මගේ නංගිටයි මටයි දෙල තිබෙන නිදහස දොරට තට්ටු කරන්න නැත දොර අරින්න බෑ නංගිටන්ට අවුරුදු 12ක් ඕලෙවල් කර ඕලෙ ඉඩ ඉස්සෙල්ලා එයාටම ලියුම කඩන්න බෑ ඒක තමයි පුද්ගලිකත්වය අවුරුදු 10න් පස්සේ කොහොමත් අයිතියක් ගන්න බෑ ළමෙක් ඇත්තටම ලංකාවේ ළමයි නීතිය දන්නේ නැහැ කියන්නේ ඇත්තටම ළමයි 18න් පස්සේ ළමයින්ට නිදහස තියෙනවා නිදහස ඉන්නේ 18න් පස්සේ ළමයි කාමරේ තමයි පුද්ගලිකත්වයක් තියෙන්නේ බරක් වහන්න බැරි නම් තමුන්ට තනිය කියන්නේ වාල් වොෂ්රූම් එක බාත්รูම් එකට ගිහිල්ලා තමුන් වොෂ්රූම් එකට යන්න කාලයක් අරන් යන්න බෑ ඔය කියන කෙනාට ගිහිල්ලා පෙන්නන්න කියන්නේ වාරියට මිනිත්තු පහෙන් වැඩි කර බෑ කරන්න බෑ ඒ නිසා මේ ඒ වගේ ඒවා දිලි තිබුණ නෑ අනික තමයි විවාහ ළමයි දරුවෙකුට උනත් විවාහ වෙන්න යනකොට මට තිබුණෙත් නෑ ළඟට තිබුණෙත් නෑ තමුන් කැමති කෙනාට විවාහ වෙනාම සෙයි ගණ මනුස්සෙක් කර තාස් එක වැදගත්ම නෑ දැන් ජාතියක් නෑ කුලේ මේ අපි කුල ගණන් ගන්නෙම නැහැ ආදරය තියෙනවා මෙතන ඇති ඒ නිසා ඒ නිදහසත් දීලා තිබ්බා ඒ නිසා තාත්තා කෙනෙක් විදිහට සමහර තැන්වලදී මට ඉන්න බැරුව යන්න ඇති හැබැයි මම අවශ්‍ය හැම වෙලාවෙම තාත්තා කෙනෙක් විදිහට දරුවන් දී සමිතටත් ඉන්න සමිත මට ඉන්න මට අවසාන වශයෙන් මොන හරි කියන්න තියෙනවා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ අපි අධ්‍යක්ෂ වෘත්තිය පැත්තෙන් සාමාන්‍ය ජීවිතෙන් ගත්තාම එදා ඉඳන් මේ මේ රසිකත්වය තමයි අපි මෙහෙම ඉදිරියට ගන්න ඒක තාම තියෙනවා අපි හරි වාසනාවන්තයි ඇති මොකද මේ අවුරුදු 40ක් මම සංගීත ජීවිතේ අවුරුදු 30ක් විතර ගනේ සංගීතේ ඔව් 30ක් ඒක මේ 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 කාලෙත් මේ රසිකත්වය තියන් ඉන්න එක ලේසි නෑ ඒක මොකද මම අද සමහර ගායන ඉන්නවා සින්දුවක් කිව්වා ආවා ගියා ඒක අපිට ඒක අපේ වාසනාව ඒක සුතිවන්ත නාම රසිකයින්ට ආදරය කරන හැමදෙනෙක්ටම අපි හැමදාම ඔයගොල්ලෝ වෙන සින්දු කියනවා අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අතුල සමිත ඔයාලට දෙන්නවා මොකද ඒ දුන්න ආදරය කවදාවත් අමතක කරන්නෙත් නැහැ අමතක වෙන්නෙත් නැහැ මම හිතනවා අද දවසේ ඔයාලට මේක ලස්සන වීඩියෝ එකක් වුණා කියලා ඉතින් හැමෝම අපි දෙන්නට ආදරේ නම් මට ආදරේ නම් මගේ පවුලට ආදරේ නම් මගේ YouTube channel එකට subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා හැමෝටම බුදු සරණයි